කොළඹදී ඊයේ පසර පැවති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවේ දේශනයකට එක්වමින් මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා. එහිදී අදහස් දැක් වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ වැඩියෙන් වියදම් කිරීමෙන්ම බදු අඩු කිරීම මගින් ආර්ථික වර්ධනයක් කරා යාමට රජයට නොහැකි බවයි. As you all know, the ongoing reform agenda comprises measures that are expected to augment the resilience and stability of the economy, which is what is needed for the long-term, medium-long-term growth. Maintaining macroeconomic stability is a prerequisite to ensure sustained growth trajectory in the medium to long term. Although these reforms are painful in the short term, it is crucial for all stakeholders to remain committed. ඔබ සියලු දෙනා දන්න විදිහට දැනට ක්‍රියාත්මක වෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආර්ථිකයේ මැදිකාලීන හා දිගුකාලීන වර්ධනයට අවශ්‍ය වන අඛණ්ඩ ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා වූ පියවරවලින් සමන්විතයි. මේ ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරී වුවත් ඒවා සිරසර ආර්ථික ප්‍රවර්ධනය සඳහා යොමු කිරීමට අවශ්‍ය දිගු කාලයක් අපේක්ෂාවෙන් සිටි ප්‍රතිසංස්කරණයි. එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත් වනවා. ඕනෑම දේශපාලනමය හෝ සමාජීය අවිනිශ්චිතතාවක් වගේම වෙනත් දෙයක් නිසා ළඟා කරගත්ත ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුනොත් ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එය දැඩි පීඩනයක් එල්ල කරනවා. ඒ වගේම ආර්ථිකයේ අපේක්ෂිත ගමන් මඟ වෙනස් කර ආර්ථිකයට හානිකර නැවත ගොඩනැගිය නොහැකි අන්දමේ බලපෑමක් වුණත් ඇති කරන්න පුළුවන්. පසුගිය වසර දෙකේදී අපි අත්විඳපු ආර්ථික හා සමාජීය අර්බුදය නැවත ඇති වෙන්න පුළුවන්. එවැගේම වර්තමානයේ අපි මුහුණ දෙන ණය අර්බුද හමුවේ අතීතේ වියදම් කළා වගේ වියදම් කරන්නත් බැහැ. එවැගේම බදු අඩු කිරීම මගින් ආර්ථික වර්ධනයක් කරා යන්න රජයට කිසිම හැකියාවක් නැහැ. මූල්‍ය හා ණය තිරසර භාවයක් නැවත ඇති කිරීම වර්තමානයේ මෙන්ම අනාගතය සඳහා වූ මූලික අවශ්‍යතාවක්. මේ අතර එම සමුළුවේ ප්‍රධාන දේශනයට එක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව මෙන්ම නැහිමි රටවල් 18ක් සමග ඇතිකරගත් එකඟතා වෙනස් කර අලුත් ගමනක් යාම හිතන තරම් පහසු නොවන බවයි. So this agreement must be maintained. There are those who say we must do away with it. Those who say we must change it. How do you change it? You have to talk to the IMF, you have to talk to the ADB, you have to talk to the World Bank, you have to talk to 17 countries including US, UK, France, Canada, India, Japan, South Korea, like that. In fact, we have to go around and speak to all of them to sign the agreement in time. So these are the people you deal with. Then you have to talk to the bondholders. ගිවිසුම් වෙනස් කරලා ඉදිරියට ගෙනිනව කියලා අනික් අපේක්ෂකයෝ කියනවා. මේ එකඟතානුව කටයුතු කළ යුතුමයි. ඒව වෙනස් කරන්න බැහැ. මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා අපේ රටේ ආර්ථික තත්ත්වය බලලා තමයි ඔවුන් මේ ගිවිසුම් වලට එළඹුණේ. ගිවිසුම් වෙනස් කරනවා කිව්වට මූල්‍ය අරමුදල ලෝක බැංකුව වගේම ආසියා සංවර්ධන බැංකුව එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම රටවල් 18ක් එක්කත් සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි හංගේරියාවත් සමගත් සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡාවලින් පස්සේ ගිවිසුම් අත්සන් කරන්න තෝනේ. කවුරු හරි කියනවා නම් ගිවිසුම් වෙනස් කරනවා ලිහිල් කරනවා කියලා. එහෙම කියන්නේ මේ ගැන හරියට දන්නේ නැති නිසා. මේ ප්‍රශ්න එක්ක ගනුදෙනු කරන්න හරියට උන් දන්නේ නැහැ.